අදත් මියුස් හෝස් විත් කලින්දු වෙත සුවිශේෂී සංගීත ශිල්පියෙක් එක්ක අපි ඔබ හමුවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙන මේ ශිල්පියා ශාස්ත්‍රීය තුල අවුරුදු ගාණක් perform කරලා ඉතාමත්ම කීර්තිමත් නාමයක් දිනාගෙන සිටින තවත් එක් සුවිශේෂී තාල වාද්‍ය ශිල්පියෙක්. वादन काटर पौले वेडकाटेना पूर्ण कालीन मगेन संगीत कांड मतर पटी कथकिरी सह मगे इसरार मम की मगे मम वेडकाट तक पटांगे मे वादन संबंधिंग वादन बांड संबंधि संबंध कथा मगे पटांगा मंग जीवती महारगम प्रदेश जनाधिपति विद्यालय तम मौलिक अध्यापन लभुए पास कालेतमी मे संगीत मुलिमुयमूने मम अत्र मुलिम पटांगे मे संगीत वेड़काने गुडखटी दें विद्यालय तीन तरंग वर्ट इवागे विध प्रसंग वर्ट गायन वादने वगे सहभाग्यूने इट पे उसपेलहार मम कुल राजकीय विद्यालय अतलते ना इट पे तमई मे कहने मगे जीवते अतन टर्निंग पॉइंट के विश्वास करें एक तेक्म तमई वेनम तालवादने संबंध गिनगन सह वेडिपुर यदेन हमेन्े सह मुलिम कराने मम पटंगाने तबला वादक समय थिंक मे एक मट लेना सह वेड कटू तालवादने संबंधी क्या अनिदेवा यमुन मट लेना एक हदार लिब सह यदि लिब कोलम राजकीय विद्यालय अतुलट पे अपे राजकीय विद्यालय सांकेतिक गुरुतम अशोक सर अभी स्कूले पवत्तना विविध प्रसंग सह मूलिक वर्षेन् साग प्रसंगे तमय अभी हेमोम राजकीय विद्यालय संगीत आधार लतीन सह ये वेडकट्युत लेन कट्टी के मूलिक पटंगन तबलावाद के मम सहभागन इट पास ये खंडाय मदलिटे सुविशेषी चार विशेष कीनता मैं कमी सुविशेषी की वाचन पाचिकार हेमोदन रखित विक्रमरत्न इट पास अभी क्या पासल अत्र अध्यापन काटिवत यदनवा तेक्म विशेष कमेक्त दुआ मे तालवादने संबंध हदारण मुखद हूगेदीन उणंदु आगे दिब्ब अभी काटवा नोतिबु उणंदु पासलवधि सामान्य पासलवधिये क्या पासल शिष्ये नोतिबुनु एकाले नोतिबुनु उणंदु तिब्ब मे तालवादने संबंधे ये संबंधी ओह विशेष कैपीपेन सह अत अभी वो एक नोदनुवात्म यमुना थिंग ये अर्ह गिहिला इट पास अद्यापन काटी दिवरना तेक्म ओह पटांग ना द्रो संगीत कांडयाम ये अर्ह मंग इतंट यमुना इतनी गमनतमी
ඇත්තට මේ වෙස්ටර්න් පර්කෂන් පැත්ත පටන් ගත්තෙත් ඒ කාලේ. ඒ කාලේ තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ නාද සංගීත කණ්ඩායම ඇතුළත් වෙනවත් එක්කම ඒ පටන් ගත්ත හදෑරීම. ඒ කියන්නේ අපි ඇත්තටම එතෙන්ට යමු උනේ ඒ කියන්නේ අලුත්ෙන්ම මේක සබ්ජෙක්ට් එක විදිහට අපි හදාරන්න ඕනේ. එතකොට ඒ තිබ්බ අපේ තිබ්බා මේ දවස්වල ඒ කියන්නේ ඒක ඔෆිෂියලි නැති වුණත් ඒ ඇකඩමි එකක් වගේ තමයි. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් කරනවා, අපි වීඩියෝස් බලනවා. රකිත අයියා අපිට දෙනවා මේ වීඩියෝස් ටික බලන්න කොහොමද කියලා. ඒ කියන්නේ අපිට තිබ්බා ඒකට අර නොසන්සිඳෙන ආශාවක් තිබ්බා මේක එලවගෙන එලවගෙන යන්න. මේ එහෙම තමයි සහ ඒක තිබ්බා මේ දැන් සාමාන්‍යයෙන් අපි ඉන්නවනේ. ඒ කියන්නේ පුද්ගලෝන්ගේ කේක කොහා ගැනීමේ එක එක මේ තියෙනවානේ, මේ ලෙවල්ස් තියෙනවානේ. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට ග්‍රහණය කරගන්න අමාරු දෙයක් වුණත් රකිතයට තිබ්බා මේ අමුතු හැකියාවක්. ඒ කියන්නේ ටක් ගාලා ඒක අල්ලගන්න පුළුවන් සහ මේ දන්නේති කෙනට කියලා දෙන්න. ඒ මගේ පෙන්වීම මුලින්දම්ම හරියටම වෙච්ච එක අපි නොදැනුවත්වම ඒක හදාරන්න සහ එයාගේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් එක අපි ගියපු හින්දා තමයි ඒක අර මුලින්දලා හදාරන්න පුරුදු වුණේ. පොතේ ඒ කාලේ මං හිතන්නේ පර්කෂන් කියලා ඉගෙන ගන්න තැනක් තිබුණා කියලා. මම ඉගෙන ගන්න තැනක් තිබුණා. ඇත්තටම මම දැකලා තිබ්බේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ටීවී එකේ මෙහෙම දකිද්දි පර්කෂනිස් කෙනෙක් කියලා මම මුලින්ම දැකලා ලෙලුම් රත්නායක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සහ මම ඉස්සරහට කියන්නම් මගේ සංගීත දිවියේ වැඩිපුරම මට අවස්ථා සලසලා දීලා තියෙන ලෙලුම් රත්නායක. මම මෙහෙම කියන්නේ අපි ටීවී එකේ දකිද්දි දකින ඉමේජ් එක, කියන්නේ කංග සෙට් එකයි චයිම්ස් එකයි බොංගෝ එකයි තියාගෙන යාගේ තියෙන කොණ්ඩෙත් එකේ තියෙන ප්‍රොෆයිල් එක දැක්කහම ඕන කෙනෙක්ට ආස හිතෙනවා ඒ තත්ත්වෙට එන්න. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ජනනාත් වරකගොඩ. විශේෂයෙන්ම කියන්නේ මං හිතන්නේ දැන් ඔය කියන්නේ අපි ළමා කාලේදී අපිට හිටපු තරුණ ඉමේජස් ටික තමයි ඒගොල්ලෝ හීරෝස්. හරි. එතකොට මේ දැන් නුවන්න දැන් ඔබ මේ ඔබගේ විශේෂත්වය තමයි ඔබ සංගීත සංගීත අධ්‍යක්ෂවරු සෑහෙන ප්‍රමාණයක් එක්ක වැඩ කරනවා. ඉතින් ඒ වැඩ කරනකොට කොහොමද ඔබ ලබා ගන්න අත්දැකීම් සහ උන් එක්ක වැඩ කරනකොට කොහොමද, ඒ කියන්නේ දැන් මේක බලන කෙනෙකුට අපිට මේ කොහොමද ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගැන අපි ඒගොල්ලොත් එක්ක ෂෙයා කරනවා? ඔව් ඇත්තටම කියන්න ඕනේ මම පෞද්ගලිකව හිතනවා මේක මේ වර්ණනා කර ගැනීමක් නෙමෙයි. ඒ කියන්නේ වාසනා ගුණය පැත්තෙන් මම සෑහෙන්න හෙලින් ඉන්නවා මේ තාලවාදකෙක් විදියට. මොකද මම කැමති සංගීත අධ්‍යක්ෂවරු සහ මම බලාපොරොත්තු වෙන මම කියන්නේ මම අපි නිකන් සරල විදිහකව මම පොඩි කාලේ මෙතන ප්ලේ කරන්න ඕනේ කියලා හිතපු හැම තැනකම මම මට ප්ලේ කරන්න වාසනාව ලැබිලා තියෙනවා. ඒක ඒක ඇත්තටම මේ අපි වෘත්තීයමය විදියට ගත්තොත් මේක දවස අවසානයේ වෙන්නේ මුදල් ගන්න දිනුවක් කියලා හිතන තැන සම්පූර්ණයෙන් අතෑරලා මම කල්පනා කරත් මට ඒක මාර ඇත්තටම ලොකු චාන්ස් එකක්. ඒක ඒ වගේ මේ සංගීත අධ්‍යක්ෂණය එක වැඩ කරන් ලැබීම ගැන මං වගේ වයසින් අඩු තත්ත්වයකදී මේ ශේෂයට පිවිසීමට මේ ලැබිච්ච කෙනෙක් විදියට ගොඩක් සංගීත අධ්‍යක්ෂණය එක වැඩ කරලා තියෙනවා. ඒක මේ මගේ ජීවිතය ලැබිච්ච ලොකු භාගයක් ඇත්තටම.
වගේම තමයි ඒ කියන්නේ දැන් ශාස්ත්‍රයේ තුල තියෙන කතා බහක් තමයි ඒ කියන්නේ දැන් ඔබ වෙස්ටර්න් පර්කෂන් ගොඩක් වාද්‍ය ශිල්පියෙක් හැටියට ඔබ දැනගෙන සිටියට ඒ කියන්නේ දැන් ඔරියන්ටල් මියුසික් කන්සර්ට්ස් වල ප්ලේ කරනකොට දැන් ඒතකොට වෙස්ටර්න් පර්කෂන් පාවිච්චි කරනවා කියන එක ටිකක් අපි බොහොම බුද්ධියකින් යුතුව කරන්න ඕන දෙයක්. ඉතින් ඔබගේ මේ බැලන්ස් එක හොඳට තියෙනවා කියන එක ශාස්ත්‍රයේ තුල ගොඩක් අය කියනවා මේ ඔරියන්ටල් කන්සර්ට් ඒ කියන්නේ දැන් මේ ගොඩක් මේ වැඩියෙන් අපි දකින කන්සර්ට් වල. ඉතින් ඒ වගේ දේවල් වලට ඔබ යොදා ගන්නවා මේ බහුලව. ඉතින් ඒක නිසා ඒක ගැන කොහොමද මේ බැලන්ස් එක ඔබ මේ හදාගන්නේ? ඒක ඇත්තටම ඒක මම මේ හරියටම පොයින්ට් එක විදියට කිව්වොත් එහෙම මම ආයි යනවා ජනාධිපති විද්‍යාලයේ අධ්‍යාපනය හදාන දවස්වල පිටිය සංගීත ගුරුතුමා සරත් සර් සරත් ජයරත්න සර්. එතකොට ඔහු ගුවන්විද සංස්ථාවේ වාදකයෙක්. එතකොට අපි හැමතිස්සෙම සර්ත් එකේ ඉන්නකොට සර් ඒ පඩිගත කිරීම වලට යනවා. ගොඩක් වෙලාවට අපි ඉන්න ශිෂ්‍යයන්ව සර් සමහරලාට එක්කන් යනවා. ඒ තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි දැක්කේ ඇත්තටම අපි හිතමු අපි මේ ස්වභාවිත සංගීතය කියලා කියන්නේ ඒ ඒ හිටපු දැවන්ත චරිත අපි පොඩි දවසල අපි ගිහලා පැත්තකින් නම් බලන් ඉන්නවා. ඒ දවසල අපිට ටේස්ට් එක හම්බුණා මේ කොහොමද අපි හිතමු අමරදේව මාස්ටර් කී ඉඳගලා ඉස්සරහට තියෙන සින්දු ටික අපිට අහන්න. ඒ සින්දු අපි වින්දා. ඒ කියන්නේ කොහොමද ඒ වගේ arrangement තියෙන්නේ සමාල්ලාට පොඩි කාලේ ඉඳන් ඉන්ටලූඩ් ඉන්ට්‍රඩක්ෂන් ඔක්කොම අපිට කටපාඩම් අහනකොට කියන්න පුළුවන්. ඒකත් එක්ක අපි සින්දු අහන්න පුරුදු වුණා මේ ලංකාවේ තියෙන සින්දු ටික. මට එහෙම මේ භාගයක් හම්බුණා. ඒ කියන්නේ ඒ සින්දු වලට ආසවීමේ භාගය මට තිබ්බා. ඒ කියන්නේ ඒකට දැඩි ලෙස කැමැත්තක්. මම වාදකෙක් විදියට කියන්නේ පූර්ණ කාලීන වාදකෙක් විදියට ඒ ප්‍රසංග වල සහභාගී වෙද්දී මට ලොකු අමුත්තක් තිබ්බේ නෑ මේකට මොනවද කරන්න ඕනේ කියලා. මට තිබ්බේ වෙස්ටර්න් ප්‍රකෂන් කොහොමද මේ අපේ ලංකාවේ සංගීතයට කරදරයක් නොවෙන්න පාවිච්චි කරන්න කියලා. සහ මගේ පෞද්ගලිකව මගේ එකක් තියෙනවා මම අනිත් වාදකයන්ගේ වාදනය හැමදෙසෙම විඳිනවා. ඒ කියන්නේ මම ඒකට මේ දැඩි ලෙස අලුම් කරනවා ඒක පාට් එකක් කරත් කවුන්ටර් පාට් එකක් කරත් මට ඒක අහගෙන මගේ වාදනය කරන එක මේ මට නිකන් මේක નિરાයාසින්ම ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒකත් ඒක හින්දා වෙන්න ඇති මේ ගොඩක් වාදකයෝ කැමති මේ තාල වාදනත් එක්ක වැඩ කරන්න සහ සමහරලාට මාත් එක්ක වැඩ කරන්න තියෙන කැමැත්තට හේතුවක් වෙන්න ඇති. ජාති උනදා එන හුරා වැටෙනවා හිඟන පාත්‍රේ ඇඩ්‍රස් නෑ රජබොජුන් සොයනවා කුචිත රජදරුවෝ වෘකයෝ බැටලු හම පොරවා බලලුන් ලව්වා කොසැට බාවනවා ඇබ්‍රස් නැ මේ පජාරකට මල්ලි बाजार कटमाली आहसक नोन आहसक थोन ඇඩ්‍රස් නෑ ඔබ ඔය ඩැඩි වගේ බෑන්ඩ්ස් එක ඒ වගේ බෑන්ඩ්ස් එක්කත් ගිහිල්ලා ඒ විදිය ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙස්ටර්නයිස් පැත්තට පර්කෂන් මේ ගහන වෙලාවලත් මම දැකලා තියෙනවා ඒවත් එක්ක සම්බන්ධ වෙන. ඒ අත්දැකීම කොහොමද එතකොට? පාසල යන කාලේ අපේ තිබ්බ මේ හීරෝස්ලා තමයි ඩැඩි කණ්ඩායම්. ඩැඩි සංගීත කණ්ඩායම්. එතකොට
මම එකපාරට කිසිම හේතුවක් නැතුව මට බෑන්ඩෙන් කතා කරලා කියනවා ප්ලේ කරන්න කැමතිද කියලා. ඊට පස්සේ ඒක නිකන් මට හිතා ගන්නත් බැරි වෙනවා. ඒ වෙනකොට මම හිතන් හිටියේ සමහරලාට මේගොල්ලන්ගේ පටිගත කිරීම වල තිබ්බ සමහර අපිට මු කවුන්ටර් පාර්ට්ස් හරි මොනවා හරි සෝලෝස් හරි අහලා අහලා රසිකෙක් විදියට මට මාර මම ඒක විඳලා තියෙනවා සහ මට ඒක ගැන හොඳ දැනීමක් තිබ්බා. ඉතින් බෑන්ඩ් එකේ ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක මම ප්ලේ කරද්දී සමහරලාට කපාරින්ම ඒක නිකන් નિરાයසෙන්ම එනවා බෑන්ඩ් එකත් එක්ක ප්ලේ කරද්දී කොහොමද කියලා. සහ ඒක මේ ඒ සංගීත කණ්ඩායමට තියෙන කැමැත්ත වැඩි වෙන්න අනිත් කට්ටියගේ ප්ලේයින් අපි ස්ටඩි කරනවා සහ විඳිනවා වැඩි. එතකොට ඒක මේ ඇත්තටම මේක ජොබ් එකකටත් වඩා ඒක කරන්නේ අපි කැමැත්තෙන්මනේ කරන්නේ. සහ මේ මම තව දෙයක් කියන්නම් ඒ වගේ සංගීත කණ්ඩායමක් එක ප්ලේ කරද්දී පුලුවන් තරම් ඒගොල්ලන්ගේ ස්පේසස් දීලා يعني බෑන්ඩ් එකක් එක පර්කෂන් ප්ලේ කරනවා නම් බෑන්ඩ් එකේ අනිත් කට්ටියගේ ප්ලේයින් වලට තැන දීලා කොහොමද නිකන් මේක බැකින් එකක් විදියට කරගෙන යන්නේ කියන තැන තමයි මම හිටියේ. ඉතින් ඒක ගොඩක් කට්ටිය කැමති ඒකට. සහ මේ මම විශ්වාස කරන එක තමයි වෙන්න ඕනේ. බැකප් මියුසිෂන් කෙනෙක් ඉඳලා සෝලෝ මියුසිෂන් කෙනෙක් වෙන්න අදහසක් නැද්ද? සෝලෝ මියුසිෂන් කෙනෙක් වෙන්න අදහසක් තියෙනවා. හැබැයි මම දැන් සංගීත කරුවෙක් විදියට මම හැමතිස්සෙම සහ මම අධ්‍යයනය කරන්න සහ මට නිරාසයෙන්ම බැලෙන්නේ මේ ඒ කොහොමද මේ කම්පැනි වෙන්නේ කියන එක තමයි. මොකද මේ සෝලෝ ආටිස්ට් කෙනෙක් විදියට අපි නාදරු කණ්ඩායමේ හැමෝම එතනින් එළියට එනවා. මොකද අපිට බෑන්ඩ් එකේ තියෙන ඇක්සලදී නැත්නම් ඒ තියෙන බෙන්සලදී අපිට කොහොමත් හැමෝටම තියෙන පාර්ට් එකක් කරන්න. जीवित संबंध कथा मगे अम्मा ताताई मल्ली मगे फैमिली के इन्े अतर विशेष इंकोने तालवाद की क्यूहम इन प्रधान प्रश्न अभी प्लेकिन इंस्ट्रुमेंट्स की इटवाज मंग भूम कुड़ाकालेमदे मैं अम्मा ताताई तेरू गति मे मम मे पेतर तीन मे असीमित आशा ඊට පස්සේ මේ අම්මයි තාත්තයි මට විශාල සහයෝගයක් දීලා තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට්ස් ගන්න ඒගොල්ලන්ගේ හැමදේම පහ කැප කරලා තියෙනවා ඊට පස්සේ මම විවාහ වෙලා ඉන්නේ මට පුතෙක් ඉන්නවා මගේ වයිෆ් දනුකේ හෙට්ටිගොඩ කියන්නේ හිතාගන්න බැරි තරම් සපෝට් එකක් දෙනවා මොකද මේ මම හිතන කණිදරට තේරෙන ඇති කණිදර ප්ලේ කරන හින්දා මේ අපි ප්ලේ කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් හැමතැනටම ගෙනියන්න ඕනේ ඒවා මේන්ටේන් කරන්න ඕනේ සහ ඒකත් එක්ක අපි පෞද්ගල ජීවිතේ අපි බැලන්ස් එක යන්න ඕනේ ඒ ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන වයිෆ් කෙනෙක් හිටියොත් තමයි ඒ දේ කරන්න පුළුවන්. ඔබ ඔබත් අර රකිත වගේම ඒ කියන්නේ ඔබ පරිවේශනාත්මක සංගීතයේ ඉන්න කෙනෙක්. ඉතින් ඒකත් එක්ක ඔබ ඔබගෙම බ්‍රෑන්ඩ් එකක්
මේ එලියට දාන්න ඔබ වැඩ කටයුතු කරමින් යනවා. ඒ කියන්නේ ඔබ ඔබම නිෂ්පාදනය කරන මේ ඩ්‍රම්ස් මේ බ්‍රෑන්ඩ් එක කලම්බෝ ඩ්‍රම්ස් මම කලම්බෝ ඩ්‍රම්ස් කියලා. ඒක වෙන කලින්දයි මේ මම හැමදේම ආශ්‍රය කරන කට්ටියක් දන්නවා. මම ගොඩක් ඉන්ස්ට්‍රුමන්ට් ගැන හරිම කන්සර්න්. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ ක්වොලිටි එක සහ ඉන්ස්ට්‍රුමන්ට් එක ගත්තාම ඒක කොහොමද මේන්ටේන් කරන්නේ සහ ඒක පරිස්සම ගැන සමහරවිට මම ඕනට වැඩි හිතනවා. ඒකත් එක කරද්දි මම ඒකේ ක්වොලිටි එක ගැන හැමතිස්සෙම හිතන හින්දා මම දැන් අපි හිතමු ඩ්‍රම් එකක් කොන් එකක් වගේ නම් අපිට ස්පොන්සර් කරන කම්පැනි එකකින් නැත්තම් තියෙන ලෝකේ තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකකින් අපිට ගන්න පුළුවන්. හැබැයි දැනට ලංකාවේ ඒ කියන්නේ බෙර සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ කියන්නේ අපිට يعني තබ්ලාවක් එහෙම නැත්තම් ඒ වගේ දෙයක් හරි අමාරුයි ඒ ක්වොලිටි එකේ තියෙන එකක් අපිට ගන්න. සහ අපි ඒ ක්වොලිටි එකට කැමති නම් අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. ඉතින් මම මුලින්ම කරේ මේ මට ප්ලේ කරන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් මම හදාගත්තා. හදාගත්තා කියන්නේ මම කස්ටමයිස් කරා. කොහොමද මට ඕනේ ක්වොලිටි එක එනකන් මම ඒක කරා. ඊට පස්සේ මගේ සහෝදර ශිල්පීන් වෙන සංගීත කණ්ඩායම්වල වාදනය කරන කට්ටිය ඒකට මේ ගොඩක් උනන්දුවක් දැක්කුවා. මොකද ඒ ක්වොලිටි එකම ඒගොල්ලන්ටත් කැමතියි. ඉතින් මම හිතුවා මේ ඒක මට කරදරයක් නොවෙන්න මට ඉඳ තියෙන වෙලාවට පුළුවන් වෙලාවට මේ ටිකක් තත්ත්වෙන් උසස් සංගීත භාණ්ඩ සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා එළියට දාන්න. මම පෞද්ගලිකව දන්න කාරණය තමයි ඔබ ඔබගේ මේ මේ ඩ්‍රම්ස් වල තියෙන ක්වොලිටි එක කියන්නේ මම උදාහරණයක් ඇටියට මේ ඉන්ඩියන් ඩෝල් එක. ඔව්. ඉතින් ඒක ඔබගේ මේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ තිබිච්ච ක්වොලිටි එක මම හිතන්නේ මම කියන්නේ ඉන්දියාවෙන් දැන් ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාවල පවා මේ ඉන්දියා වලින් හදන එක තියෙනවා. නමුත් ඔබ ඒ නිර්මාණය කරපු එකේ තිබ්බ ඒ දල්ග ස්ටේන්ලස් ස්ටීල් ඒ පාවිච්චි කරන දේවල් ඒව දැක්කම මම හිතනවා ඒ අතිවිශිෂ්ටයි. ඔබ ඒක නතර කරන්න එපා. මම ඉල්ලීමක් කරනවා ඒක දිගටම කරගෙන. දැන් ඕකේ දැන් භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී මේක බිස්නස් වයිස් මම හිතුවා නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ ලොන් කියන්නේ අපි ගොඩක් පවතින දෙයක් හදන්නේ නැහැ. මොකද එහෙම හැදුවොත් එහෙම මේකට පැවැත්මක් නැති හින්දා. හැබැයි මම හිතන්නේ ඒක අනිත් පැත්ත පුළුවන් තරම් පවතින දෙයක් හැදුවොත් එහෙම ඒක වාදකයාට ඒක ප්‍රයෝජනවත්. අනිත් එක තමන්ගේ කාලය ඉතුරු වෙනවා, මුදල් ඉතුරු වෙනවා, රස්තේ අදුව හැමතිස්සෙම අඩු වෙනවා. ඒක තමයි මගේ පොයින්ට් එක. ඒක තමයි මම ගොඩක් සීමිත විදියට ඒක කරගෙන යන්නේ. ඔක්ටෝපෑඩ් අර මේවා ඒවා දැන් ටික ටික ඇයින් වෙලා පර්කෂන් කිට් එකක් ගහන්න කෝස්ටික් ඩ්‍රම්ස් වගේ පැත්තට දැන් කණ්ඩායම් නැඹුරු වෙගෙන යනවා. ඒ ඒ ශිල්පීන් හට මේ ඔබට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? මගේ සෙටප් එකේ මම පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් Yamaha DTX එකක් මම පාවිච්චි කරනවා. ඒක මම පාවිච්චි කරන්නේ රියලිස්ටික් ඩ්‍රම් සවුන්ස් වලට නෙමෙයි. ඒ කියන්නේ අපිට ස්ටේජ් එකේදී එහෙම නැත්නම් අපිට ස්ටුඩියෝ එකකට ගෙනිහිල්ලා සවුන්ඩ් කරගන්න අමාරු ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අපි හිතමු අපිට ස්ටේජ් එකකට ලොකු තයිකෝ ඩ්‍රම් එකක් ගෙනිහිල්ලා ප්ලේ කරන්න අමාරු නම් මම ඒ තයිකෝ ටෝන් එක පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් එකෙන්. එහෙම නැත්නම් අපි හිතමු දැන් ඉලෙක්ට්‍රොනික ඩිජිටල් මියුසික් වල තියෙන සින්ත් සවුන්ඩ්. එහෙම එකක් අපිට කොහොමත්ම හැකියාවක් නැහැ ඔතෙන්ටික් ඩ්‍රම් එකකින් මේ නිපදවා ගන්න. ඒ වෙලාවට මම පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රොනික ඩිවයිස් මම පාවිච්චි කරන විදියට. එහෙම නැතුව අපිට අපිටම කොංගා එකක්, බොංගෝ එකක්, තබ්ලා එකක්, ඩොලක් එකක් ඒවා එකක් අපිට මහන්සියෙන් ඉගෙනගෙන ඒක ඩිලිවර් කරන්න පුළුවන් නම් ඔඩියන්ස් එකට ඒ වගේ දෙයක් ප්ලේ කරන එකේ තේරුමක් නැහැ දැන් මේ තියෙන ප්‍රවණතාවල එක. එතකොට ඒක මේ වෘත්තිමය භාවයට සහ මේ තියෙන තරංගකාරීත්වයට ආපහු පස්සට ඇදීමක් වෙනවා. ඇත්තරම මේ මට ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ හේතුව දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් මේ තමයි මම මෙහෙම කිව්වට මේ අමනාපෙන එකක් නෑ කියලා මම හිතන අනිත් කට්ටිය හැමෝම කියන්නේ අර වාදකයෝ ගැන කවුරුත් කතා කරන්නේ නෑ, එහෙම කතා කරන්න කෙනෙක් නෑ, එහෙම තැනක් නෑ කිය කිය ඉන්නවරන මේ වගේ වැඩක් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ ගැන මම විශේෂයෙන්ම කලින්දු අයියට ස්තුතිවන්ත වෙනවා සහ සුබපතනවා. ඒක ගැනත් මම විශේෂයෙන් කියන්න ඕනේ මේ වගේ වැඩක් කරන්න හැමෝටම බෑ. ඒ තියෙන පර්සනැලිටි එක සහ ඒ මිනිසුත් එක්ක වැඩ කරලා දිනා ගන්න ඕනේ විශ්වාසය කලින්දු අයියට තියෙනවා. ඒකනම් මම විශේෂයෙන් සුබපතනවා මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. සහ මේ මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි මේ වාදකයෝන්ගේ තියෙන බොහොම මේ හැංගිච්ච ඒගොල්ලන්ගේ ගති ඒ කියන්නේ ගති ලක්ෂණ ටිකක් ඒ ටික එළියට ගත්තහම ඉස්සරහින්
හැදෙන පරම්පරාවටත් ඒක මේ ගොඩක් වෙලාවට මේ පිටුවහලක් වෙනවා. මොකද මේ මම පෞද්ගලිකව වාදිකෙක් විදියට පිවිසෙනකොට අපිට ගුරුහරුකම් දෙන්න ගොඩාක් කට්ටිය හිටියා. ඒක නම් මම ඇත්තටම මේ කියන්න ඕනේ සහ සන්තෝෂ වෙනවා. මේ ඒක දැන් නතර වෙලා තියෙනවා. මොකද ඒ කියන්නේ අර ජෙනරේෂන් ගැප් එක කියන එක හැදිලා තියෙනවා. ඒක නැති කරන්න මේක හොඳ අවස්ථාවක්. බොහොම ස්තුතියි වන් අපිත් එක්ක සම්බන්ධ වුණාට. Musos with Kalindu.